වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලට පෙර ඔබතුමා වෙතත් මේ සභාව වෙතත් වැඩගත් කරුණු කිහිපයක් දක්වන්නට අවස්ථාව ලබා දීම ගැන මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා බාධාවකින් තොරව මේ කරුණු කාරණා ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දෙන්නේ කියලා ඉල්ලීමක් කරනවා ගරු කතානායකතුමනි අද අපි මේ මොහොතේ මේ සභාවේ එකට රැස් වෙලා සිටින මොහොතේ රටේ මහපොළොවේ දැවැන්ත ඛේදවාචකයක් නිර්මාණය වෙන දරා ගන්නට බැරි දුකකින් මේ රටේ ඉමහත් බහුතර ජනතාවක් ලක්ෂ 220ක් ජනතාව අන්ත දුකින් පෙළෙන ජනතාවගේ අඳුනාවට කිසිම විසඳුමක් නැහැ පෙට්‍රල් ඩීසල් භූමිතෙල් පෝලිම් එමටයි ආණ්ඩු වෙනස් වීමත් සමග පෝලිම් ටික වැඩි වෙලා දරුවන්ට අම්මලට කිරිපිටි ටික නැහැ වැඩ කරන ජනතාවට රස්සා ටික නැහැ පෞද්ගලිකංශේ කර්මාන්ත ශාලා වැහෙන රාජ්‍ය සේවකයා අනාතයි නාගරික ග්‍රාමීය දුප්පත් ජනතාව නැතිබැරි ජනතාව මධ්‍යම පන්තිය දෛනික වේතන ලබන ජනතාව ස්වයං රැකියා ලාභීන් කර්මාන්ත කරුවන් කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුවන් අපනයන කරුවන් කම් කරුවන් අද අන්ත අසරණ භාවයට පත් වෙලා සිටින මේ ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අසාර්ථකයි රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට කිසිදු විසඳුමක් නැහැ ගීරා පෝතක දේශපාලනයක් අනුගමනය කරමින් දිනපතාම රටට තමන්ට තියෙන රටට තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන ගිරා පෝතක ආණ්ඩුවක් අද තියෙන මිනිසුන්ට මේ දුක උහුලා ගන්න බෑ මිනිසුන්ට මේක දරා ගන්න බෑ වසර දෙකහමාරක් තුල අදූරදර්ශී උද්දච්ච අත්නෝමතික ඒකාධිපති පාලනයක ප්‍රතිඵල මේ රටේ මහා වරමක් ලැබලා ජනාධිපතිවරයා ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුවක් පිහිටෙව්වා සෞභාග්‍යයේ දැක්ම අද ජනතාවගේ අභාග්‍ය බවට පත් වෙලා මිනිසුන්ට කන්න නැහැ මිනිසුන්ට ජීවත් වෙන්න නැහැ මිනිසුන්ට රස්සා ටික නැහැ රෝහල් වල බෙහෙත් නැහැ ශල්‍ය කර්ම නතර කරලා ප්‍රවාහන ශේෂ්ත්‍රය අඩපණයි පාසල් ටික වහලා 43 ලක්ෂයක් සිසු දූ දරුවන් අනාතයි දුන්නු දිවාහාරෙත් කපලා විශ්වවිද්‍යාල දරුවන් අනාතයි වැඩ කරන ජනතාව අනාතයි සාමාන්‍ය ජනතාව අනාතයි කිසිම සහකම්පනයක් නොදක්වන රජයක් හද තියෙන ඒ වගේම මේ සභාව කතා සාප්පුවක් බවට මේ ආණ්ඩුව පරිවර්තනය කරලා තියෙන කරන කිසිම යෝජනාවකට සාධනීය ප්‍රගතිශීලී විසඳුමක් නැ වෙන මොන කතාවද ගරු කතානායකතුමනි කෝප් එකට ඇවිල්ලා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කියනවා රටේ ජනාධිපතිවරයයි අගමැතිවරයයි බලපෑම් කරාලු මේ රටේ සම්පත් විදේශීය සමාගම් වලට පාවා දෙන්න ඊට පස්සේ කියනවා එයා කම්පණයෙන් ලුහිටියේ එයා අමාරුවෙන් ලුහිටියේ ඒ මොකද මේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගන්න තිබුණ නිසා මොනටද කම්පා වෙන්නේ එදා 120ක් විතර අතිස්සුවේ හොරකම් කරන්න සාක්කුවේ ඩොලර් ටික දාගන්න මං කියන්න කැමතියි ගරු කතානායකතුමනි දැන් මේ විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා අයින් වෙලා නමුත් අපේ වරප්‍රසාද කඩ කරලා තියෙනවා එක්කෝ සත්‍ය ප්‍රකාශ කරා ඉන් පස්සේ බලපෑම් කරලා ඒක ඉල්ලාස් කරගත්තා එහෙම නැත්නම් අමු ටොම්පචයක් කිව්වා මේ මිනිස්සු පෝලිං වල දුක් විඳින මොහොතේ ගෑස් වලින් ගහනවා ගෑස් වලින් හොරා කරනවා
डॉलर खप्पन गन्नवा අපි ස්තුතිවන්ත වෙනවා ඉන්දියාවට ඉන්ඩියන් ක්‍රෙඩිට් ලයින් එකක් අපිට ලබා දීලා තියෙනවා නමුත් ඒකෙනුත් ඖෂධ ගෙන්නන්නට හොරා කනවා ක්‍රුක්ස්ලා කොට්ටාසයක් අපි කියනනම් ඉස්සරහට කවුද කියලා ක්‍රුක්ස්ලා කොට්ටාසයක් කරන්නේ මන්දිරවල ඉඳගෙන කරන්නේ මං අහන්නේ ගරු කතානායකතුමනි මේ රටේ ජනතාවගේ දුක තේරෙන්නේ නැද්ද මේ ආණ්ඩුවට जनसम्मतवादेट अभी बलाकाल මේරටට මත්ස්‍ය සම්පත ලබා දෙන දීවරයට දීවර රස්සාව කරගන්න බෑ ගොවිතැන අනාතයි ගෑස් ටික නෑ හැබැයි ගෑස් වලින් හොඳට ගහන්න පුළුවන් හොඳට ගහලා තියෙනවා මේ පහුගිය දවසේ ලැජ්ජ නැතුව ටෙන්ඩර් කැන්සල් කරලා ඩොලර් හොරා කන මේක හොර කුපාඩි ආණ්ඩුවක් මම කියනවා මේ ආණ්ඩුවට මේක හොර කුපාඩි ආණ්ඩුවක් ඔලු ගැඩි මාරු කරගෙන දැන් හරියට ලොකු ලොක්ක වගේ සැප විඳිනවා නමුත් ලක්ෂ 220ක් මේ රටේ ජනතාව අනාතයි ඒ අයගේ හන මේ සභාවේ අපි නියෝජනය කරන්න හදනකොට ගිරා පෝතකයෝ කෑ ගහනවා ගිරා පෝතකයෝ කෑ ගහනවා වහල්ලු කෑ ගහනවා වහල්ලු එහෙයියෝ ටික මං අහන්න කැමති ගරු කතානායකතුමනි අද මේ අපි පාර්ලිමේන්තුවේ රැස් වෙනවා මොකක්ද මේකෙන් ලක්ෂ 220ට තියෙන ඵලය කියලා මෙන්නවද අද ජීවන වියදම ජීවන බර අහස උසට ගිහිල්ලා මේ දුක තේරෙන්නේ නැද්ද මේ ආණ්ඩුවට හිතක් පපුවක් නැද්ද සංවේදී නැද්ද හදවත උණු වෙන්නේ නැද්ද මේ අම්මලා තාත්තලා මෙතන නැද්ද දූ දරුවෝ ගැන කැක්කුමක් නැද්ද ගරු කතානායකතුමනි ඒ නිසා සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් විපක්ෂයේ සියලුම ප්‍රගතිශීලී කණ්ඩායම් තීන්දුව කරගෙන තිබෙනවා මේ රටේ ජනතාවගේ කැක්කුම තේරෙන්නේ නැති මේ ආණ්ඩුව මේ ගිරාපෝතක ආණ්ඩුව බොරු කියන ආණ්ඩුව ජනතාව රවට්ටන ආණ්ඩුව නාගමාණික්ය ඇඬවින් ක්‍රියාත්මක කරන ආණ්ඩුව මේ ඇවිල්ලා කරන බොරුවට අපි සම්බන්ධ වෙන්නේ නැහැ අපි මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරනවා කියන එක මේ අවස්ථාවේ කියනවා අපි හිත ගන්නවා මහභාරේ ජනතාවත් එක්ක අපි හිත ගන්නවා පොදු ජනතාවත් එක්ක රෙද්ද බැලියම සර්ව ශ්‍රේෂ්ඨ ගන්නේ මහ පොළොවට පය ගහලා ජීවත් වෙන ජනතාවත් එක්ක අපි මෙතෙක්ල් හිටියා එදත් හිටියා අදත් ඉන්නවා ඉදිරියටත් ඉන්නවා කියන එක ප්‍රකාශ කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව ලබා දීම ගැන ඔව් ස්තුතියි